SL රෙවටි එකකට දැත්වාල හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා. මේ තියන්නේ Samsung A32 4G smartphone එක. ඉතින් මේකට ලංකාවේ රුපියල් 57000ත් 52000 අතර ප්‍රයිස් රේන්ජ් එකේ තමයි මිලදී ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඔයා මේ වෙනකොටත් සමහර විට දැකලා ඇති මේ ෆෝන් එකේ ගොඩක් අඩුපාඩු තියෙනවා කියලා මේ වෙද්දිත් ගොඩක් දෙනෙක් කතා වෙනවා. ඇත්තටම මේක ගෙවන මිලට වටිනවද? එහෙමත් නැත්නම් මේක මේ කියන තරම් අවුල් ගොඩක් තියෙන smartphone එකක්ද? මේකට අපිට කෙටියෙන් උත්තරයක් දෙන්න බෑ. මොකද හේතුව ඔයාලට මේ smartphone එකේ මේ price range එකට ගොඩක් හොඳ මට්ටමේ specification බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට මේ smartphone එකේ මේ price range එකට ගොඩක් පහළ මට්ටමේ specification ටිකකුත් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ සරලවම ගත්තොත් මේක හොඳ සහ නරක කියන දෙකේ සම්මිශ්‍රණයක් විදිහට තමයි අපිට හඳුන්වන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඇත්තටම මේක මේ කියන තරම් අවුල්ද කියලා අපි මේ හැම එකක් දිහාම බලලා අන්තිමට කතා කරමු. ඔයා මේ ස්මාර්ට්ෆෝන් එක ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා මේකට ආසාවෙන් ඉන්නවා නම් ඔයා දැනගන්න ඕන හැම දෙයක්ම අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. මම සානුකක් මල් මේ SL Rev TV Samsung A32 Honest Review. හොඳයි මුලින්ම අපි මේ ස්මාර්ට්ෆෝන් එකේ ඩිසයින් එක ගැන කතා කරමු. ඉතින් මේ ෆෝන් එක අතට ගත්ත ගමන්ම ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක ගත්තොත් ගොඩක් හොඳ ඉම්ප්‍රෙෂන් එකක් දෙනවා. ගොඩක් හොඳ ලුක් එකක් අපිට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. හැබැයි මේ ෆෝන් එකේ බෑක් එක ඩිසයින් කරලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම ප්ලාස්ටික් වලින්. ඒ වගේම මේකේ ෆ්‍රේම් එකත් සම්පූර්ණයෙන්ම ප්ලාස්ටික් වලින් තමයි ඩිසයින් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපිට මේ ප්‍රයිස් රේන්ජ් එකේ බලා ගන්න බැරි විදිහේ ගොඩක්ම යුනික් කැමරා මොඩියුල් එකක් අපිට මේකේ බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ කැමරා කට් අවුට් එක අයින් කරලා සම්පූර්ණයෙන්ම ලෙන්සස් ටික විතරක් විදියට අපිට මේ ඩිසයින් එක බලා ගන්න පුළුවන්. ඇත්තට මේකේ බෑක් සයිඩ් එක ගත්තොත් ගොඩක්ම යුනික්, ගොඩක්ම ක්ලීන් ලුක් එකක්, ක්ලීන් ඩිසයින් එකක් තියෙනවා කියලා හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඩිසයින් එක අතින් ගත්තොත් නම් ගොඩක්ම හොඳ වට්ටමේ. ඒ කියන්නේ ගොඩක්ම ප්‍රීමියම් ලෙවල් එකේ තියෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි බිල්ඩ් එක අතින් ගත්තොත් ඔයාලට මේකේ ප්ලාස්ටික් බිල්ඩ් එකක් තමයි හම්බෙලා තියෙන්නේ. ඉතින් මේ ෆෝන් එක අතර ගත්තාම බරිනුත් ගොඩක් අඩුයි. ඒ කියන්නේ ගොඩක් ලේසියෙන් අපිට ගොඩක් වෙලා මේ ස්මාර්ට්ෆෝන් එක අතේ රඳව ගන්නත් පුළුවන්කම තියෙනවා. ෆෝන් එකේ ඩිස්ප්ලේ ගැන කතා කරද්දි මේකට තියෙන්නේ 6.4 ඉන්ච් සුපර් ඇමොල්ඩ් ඩිස්ප්ලේ එකක්. ඒ වගේම මේකට වඩ ගොරිල්ලා ග්ලාස් 5 version ප්‍රොටෙක්ෂන් එකක් වගේම 1080p රෙසලූෂන් එකක් ලබා දීලා තියෙනවා. ඉතින් ඊට අමතරව Samsung සමාගමෙන් ඔන්න මේ ප්‍රයිස් රේන්ජ් එකට මුල්ම වතාවට high refresh rate display එකක් විදිහට මේක හඳුන්වලා දීලා තියෙනවා. ඔයාලට මෙතනදී 90 Hz panel එකක් තමයි ලබා දීලා තියෙන්නේ. ඉතින් ඔන්න පළවෙනි වතාවට මේ විදිහට 90 Hz panel එකක් මේකට include කරලා දෙන එකත් සෑහෙන හොඳයි. ඒ වගේම මේකේ colors contrast ratio එක අතින් ගත්තත් ගොඩක්ම හොඳ මට්ටමේ display එකක් කියලා හඳුන්වන්න පුළුවන්. හොඳ colors ඒ වගේම viewing angles උනත් ගොඩක් හොඳ මට්ටමකින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ brightness level එක ගැන කතා කරද්දී අපි සාමාන්‍යයෙන් අවු වෙලාවකදී වගේ පාවිච්චි කරනවා නම් ගොඩක්ම හොඳ මට්ටමක. ඇත්තටම මම පාවිච්චි කරලා තියෙන මේ ප්‍රයිස් රේන්ජ් එකේ ඩිස්ප්ලේස් එක කම්පෙයාර් කරලා බලද්දි ගොඩක්ම හොඳ මට්ටමක බ්‍රයිට්නස් ලෙවල් එකක් මේ ස්මාර්ට්ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේකේ තියෙන සුපර් ඇමොල්ඩ් ඩිස්ප්ලේ එකක් නිසා ඔයාලට මේකේ ඕල්වේස් ඔන් ඩිස්ප්ලේ වගේ පහසුකම්ත් ලබා දීලා තියෙනවා. ඉතින් මේ ප්‍රයිස් රේන්ජ් එකට මේකේ තියෙන රිෆ්‍රෙෂ් රේට් එක ගත්තාම හොඳම රිෆ්‍රෙෂ් රේට් එක නොවුනත් අපිට 90 Hz පැනල් එකක් මෙතන ලබා දීලා තියෙන නිසා මේක ඩිස්ප්ලේ එක ගැන කතා කරද්දි ප්‍රයිස් රේන්ජ් එකට තියෙන හොඳම ඩිස්ප්ලේ එක නොවුනත් හොඳම ඩිස්ප්ලේ වලින් එකක් විදිහට මේක හඳුන්වන එකේ කිසිම ගැටලුවක් නැහැ. ඇත්තටම ගොඩක් හොඳ මට්ටමක ඩිස්ප්ලේ එක්ස්පීරියන්ස් එකක්. ඒ කියන්නේ වගේ ගේම්ස් එල්ලම් කරන කෙනෙක් නම්, ගොඩක් වෙලාවට මූවීස් බලන කෙනෙක් නම් ගොඩක් හොඳ ඩිස්ප්ලේ එකක් විදිහට Samsung A32 එකේ ඩිස්ප්ලේ එක හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම මේ ෆෝන් එකේ වාට ලබා දීලා තියෙන්නේ ඉන් ඩිස්ප්ලේ ෆින්ගර්ප්‍රින්ට් ස්කෑන් එකක්. ඉතින් මේක ෆිසිකල් ස්කෑන් එකක් තරම් ෆාස්ට් නෑ කොහොමත්. මේ ප්‍රයිස් රේන්ජ් එකට අපිට ඉන් ඩිස්ප්ලේ ෆින්ගර්ප්‍රින්ට් ස්කෑන් එකක් ලබා දුන්නේ ගොඩක් හොඳයි. කොහොමනොත් මේක ස්පීඩ් එක ගැන කතා කරද්දී අපිට සාමාන්‍යයෙන් මිඩ් රේන්ජ් ස්මාර්ට්ෆෝන් එකක් වශයෙන් ගත්තාම සාමාන්‍ය මට්ටමේ ස්පීඩ් එකක් මේක බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඇකියුරසි එකත් සාමාන්‍ය මට්ටමින් තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ෆෝන් එකේ OS එක ගැන කතා කරද්දී මෙතනදී ඔයාලට Android 11 version එකත් එක්ක One UI 3.1 version එක ලබා දීලා තියෙනවා user interface එක විදිහට. ඉතින් මේකේ OS එක user interface එක ගැන කතා කරද්දී නම් ගොඩක්ම updated version එකක් ඔයාලට මේ smartphone එකේ බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට ගොඩක්ම updated experience එකකුත් මේකෙන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ One UI 3.1 කියන version එක ගත්තාම මෙතනදීත් ඔයාලට ගොඩක් pre-installed apps බලා ගන්න පුළුවන්. විශේෂයෙන් Microsoft apps, Google apps, ඒ වගේම Samsung apps, Netflix, Facebook වගේ ගොඩක් apps මේක pre-install කරලා තියෙනවා. ඉතින් ඒක එක විදිහකට ගත්තාම ඔයාගේ space එක අඩු කිරීමක් විදිහටත් හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. කොහොම නමුත් ඔයා ඒක පාවිච්චි කරනවා නම් ඔයාලට ඒවා මෙතන ලබා දීලා තියෙනවා. ඒ අරෙන් ඔයා සමහරවිට පාවිච්චි නොකරන apps උත් මේකේ ලබා දීලා තියෙනවා. ඊළඟට අපි මේකේ performance ගැන කතා කරොත් ඔයාලට මේ smartphone එක 6GB RAM එකක් එක්ක 1 to 8GB storage එකක් එක මිලදී ගන්න පුළුවන්. මේ version එක තමයි දැනට ලංකාවේ මිලදී ගන්න පුළුවන්. ඉදිරියේදී අනිත් version release වෙයි කියලා ගොඩක් වෙලාවට අපිට හිතන්න පුළුවන්කම තියෙනවා.
කොහොමද ඔයාට මේකේ ස්ටෝරේජ් එක මදි නම් ස්ටෝරේජ් එක එක්ස්පෑන්ඩ් කරගන්න පුළුවන් ඩෙඩිකේටඩ් SD කාඩ් ස්ලොට් එකකුත් ලබා දීලා දෙනවා ඊළඟට මේකේ ඔයාට හම්බෙන්නේ MediaTek Helio G8 කියන chipset එක ඉතින් price range එකට අපිට මේකේ වටිනාකමක් නැතිම දේ විදිහට හඳුනන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ කියන chipset එකම තමයි ඉතින් Helio G8 කියන chipset එක ගත්තාම මේක අපිට ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2020 අවුරුද්දේ රිලීස් වුණ සාමාන්‍යයෙන් රුපියල් 25000ට අඩුවෙන් රිලීස් වුණු smartphone වල බලා ගන්න පුළුවන් වුණු chipset එකක්. ඔයා දන්නවා ඇති සමහර වෙලාවට Redmi 9 කියන smartphone එකෙත් ලබා දීලා තිබ්බේ මේකේ පාවිච්චි කරලා තියෙන මෙන්න මේ Helio G8 කියන chipset එකම තමයි. ඉතින් ඒ කියන්නේ ගිය අවුරුද්දේ 25000ට අඩුවෙන් තියෙන smartphone එකේ තියෙන chipset එකක් මේ අවුරුද්දේ 2021 Samsung සමාගමෙන් රුපියල් 50000ට වැඩි ස්මාර්ට්ෆෝන් එකකට දාලා තියෙනවා. ඒ අරුණහම ඔයා ගේම්ස් එල්ලම් කරන්න වගේ නම් මේ ස්මාර්ට්ෆෝන් එක මිලදී ගන්න. ඔයාට මේකේ PUBG, Call of Duty Mobile වගේ ගේම් එකක් සෙල්ලම් කරන්න බැරි කමක් නැහැ. මොකද ඔයා දන්නවනේ Redmi 9 වගේ ස්මාර්ට්ෆෝන් වලත් Call of Duty වගේ ගේම් එකක්, ඒ වගේම PUBG වගේ ගේම් එකක් සාමාන්‍යයෙන් graphics සාමාන්‍ය මට්ටමේ දාලා පාවිච්චි කරන්න බැරි කමක් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා ඔයාට මේ smartphone එකේ ගේම් ගහන්න පාවිච්චි කරනවා නම් කිසිම ගැටලුවක් නැතුව ගේම් සෙල්ලම් කරන්න පුළුවන්. ඒත් මේ price range එකට ඔයාට මීට වඩා හොඳ graphics settings යටතේ ගේම් සෙල්ලම් කරන්න පුළුවන් smartphones මේ වෙද්දි අනිත් competitive brands වලින් release කරලා තියෙනවා. ඉතින් අපි ඒකත් ඔලුවේ තියාගෙන මේකේ කැමරා එක දිහාට බැලුවොත් 64 megapixel f1.8 aperture එකත් එක්කෙන primary lens එකක්, 8 megapixel f2.2 aperture එකත් එක්කෙන ultra wide lens එකක්, ඒ වගේම 5 megapixel depth sensor එකක් සහ 5 megapixel macro camera එකක් වශයෙන් තමයි මේක අපිට quad camera setup එක ලබා දීලා තියෙන්නේ. ඉතින් මේකේ photos ගැන කතා කරද්දි primary camera එකෙන් ගන්න photos ගැන කතා කරද්දි අපිට මේකේ ගොඩක් හොඳ exposure level එකක් ලබා දීලා තියෙනවා. ඒ වගේම dynamic range එකත් ගොඩක් හොඳ මට්ටමක තියෙනවා. ඊට අමතරව මේකේ details අතින් ගත්තත් ගොඩක් හොඳ මට්ටමක තියෙනවා කියලා කියන්න පුළුවන්කම තියෙනවා. ඉතින් primary camera එකක් ගත්තාම අපිට සාමාන්‍යයෙන් price range එකේ හැටියට සාමාන්‍ය මට්ටමේ camera එකක් සාමාන්‍ය මට්ටමේ photo එකක් capture කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ price range එකේ තියෙන අනිත් smartphone එක compare කරලා බලද්දි සාමාන්‍යයෙන් අපි daylight photo එකක් ගන්නවා නම් ගොඩක් කලාවට සාමාන්‍යයෙන් ඒවට කම්පිටිෂන් එකක් දෙන්න පුළුවන් තරමටම හොඳ මට්ටමක ෆොටෝස් මේකේ ප්‍රයිමරි කැමරාවකින් නම් කැප්චර් කරගන්න පුළුවන්කම තියෙනවා. අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එක ගැන කතා කරොත් මෙතනදිත් ඔයාට ගොඩක් දුරට ප්‍රයිමරි කැමරාවකින් එන කලර් සයන්ස් මේ කලර් ප්‍රොෆයිල් එකම දින ෆොටෝස් කැප්චර් කරගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ දේවල් ගැන මම අයිඩියා එකක් ගන්න ෆොටෝ සැම්පල්ස් මේ විදිහට පෙන්වන්න. ඊළඟට ඔයාට මෙතනදී 5 මෙගාපික්සල් මැක්‍රෝ සහ 5 megapixel depth sensing sensors එකක් ලබා දීලා දෙනවා. ඉතින් අපිට මේ price range එකට ගොඩක් වෙලාවට බලා ගන්න පුළුවන් වෙන්නේ 2 megapixel depth camera එකක්, 2 megapixel macro lens එකක් වගේ තමයි. ඉතින් ඔයාලට මේ price range එකට මේ විදිහට 5 megapixel sensor එකක් ලබා දීලා තියෙන එකට හොඳයි. ඉතින් සාමාන්‍ය මට්ටමේ macro photo එකක් අපිට මේකිනුත් capture කරගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හොඳ lighting condition එකක් තිබ්බොත් සාමාන්‍යයෙන් macro photo එකක් capture කරගන්න පුළුවන්කම තියෙනවා. social media වල පාවිච්චි කරගන්න පුළුවන් මට්ටමේ. ඊළඟට අපි මේකේ night photography ගැන කතා කරොත් මම මේක මේ ප්‍රයිස් රේන්ජ් එකේම යන Redmi Note 9 Pro එකත් එක්ක compare කරලා බැලුවා. ඉතින් මේ compare කරලා බලද්දී details level එක අතින් හොඳ මට්ටමක තිබුණා. මෙතනදී ගොඩක් වෙලාවට highlight shadow areas balance කරගන්න මේ ෆෝන් එකට හැකියාවක් නැහැ. මේ දෙක compare කරලා බලද්දී ඔයාලට ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. A32 එකෙන් ගත්ත photos ගත්තොත් ගොඩක් වෙලාවට highlights ගොඩක්ම highlight වෙලා exposure එක වැඩි වෙලා ගිහින් තියෙනවා. ඒ වගේම shadow areas ගන්නට balance වෙලා නැහැ. අපිට ගොඩක්ම details අඩු. ඒ කියන්නේ මේකේ කලර්ස් අතින් ගත්තාම එක්ස්පෝෂර් එක අතින් ගත්තාම ඩීටේල්ස් අඩු ෆොටෝ එකක් තමයි නයිට් ෆොටෝග්‍රැෆි වලදී බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම නයිට් මෝඩ් එකට දාගත්තත් අපිට ඒ විදිහේ පර්ෆෝමන්ස් එකක් තමයි මේ ෆෝන් එකෙන් බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. අල්ට්‍රා වයිඩ් එකේ නයිට් මෝඩ් එක ගත්තත් වඩා ගොඩක් වෙලාවට ෂැඩෝ ඒරියාස් සහ හයිලයිට් ඒරියාස් ගොඩක්ම ඇත්තරම ගත්තොත් ගොඩක්ම පාවිච්චි කරන්න බැරි මට්ටමේ ෆොටෝ එකක් තමයි අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකෙන් අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම ෆෝන් එකේ වීඩියෝ ෆීචර්ස් ගැන කතා කරොත් ඔයාට මේ ස්මාර්ට්ෆෝන් එකෙන් 1080p 30fps දක්වා විතරයි වීඩියෝ ෂූට් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් රුපියල් 50000 වගේ ප්‍රයිස් රේන්ජ් එකක ඔයාට 4K වීඩියෝ රෙකෝඩින් හම්බෙන්නේ නැහැ. මේ ස්මාර්ට්ෆෝන් එක මිලදී ගන්නවා නම් ගොඩක් කලාවල අපිට රුපියල් 30000 වගේ ඉඳන් මේ වෙද්දි 4K වීඩියෝ ෂූට් කරන්නත් හැකියාව ලබා දීලා තියෙනවා. කම්පිටිටිව් බ්‍රෑන්ඩ්ස් වලින් ඉතින් අතරම මේ හැම දෙයක්ම ලිමිට් වෙන්න හේතුව
විශේෂයෙන් අපිට නයිට් මෝඩ් එකේදී ප්‍රොසෙසින් එක ඒ කියන්නේ නයිට් මෝඩ් එකේ හයිලයිට් ෂැඩෝ ඒරියාස් ගොඩක්ම ප්‍රොසෙස් කරලා ඒක ගන්න ප්‍රොසෙස් කරගන්න බැරි වෙන හේතුව ඒ වගේම වීඩියෝ ෆීචර්ස් වලින් 4K වගේ ෆීචර් එකක් ලබා නොදෙන හේතුව තමයි මේකේ තියෙන චිප්සෙට් එක. ඉතින් මේ චිප්සෙට් එක නිසා මේ ගොඩක් දේවල් ලිමිට් වෙනවා කියලා අපිට සඳහන් කරන්න සිද්ධ වෙනවා. फोन तीन 20 मेगापिक्सल सेल्फी कैमरा का इतनी मेके डीटेल्स गोड़क मट में डीटेल्स बलागन पड़वा इवे डायनेमिक रेंज गोड़क मट की बलागन पड़वा इट मत मेके स्किन टोन मम गोड़क मेमती गोड़क डीसेंट स्किन टोन मे स्मार्टफोन बलागन पड़वा सेल्फी कैप्चर करना सामान्य सोशल मीडिया वाले पापचर हों मटमे सेल्फी मेकिंग कैप्चर करना पड़वा तीन फोन के बैटरी एक खादा करें वोट मेतन दिल बैंक 5000 मिलियन पर बैटरी का इवे 15 वॉट फास्ट चार्जिंग तो आड़ मैं स्मार्टफोन ने ये लगा दिला दिए ना इतनी 15 वॉट फास्ट चार्जिंग 15 वॉट फास्ट चार्जिंग क्यों आड़ इतनी 15 वॉट गत्ता हम अत्र में फास्ट का नहीं एक मुकद आड़ सामान्य फास्ट चार्जिंग की वो 30 वॉट पर तले बैंडों ना डूंगा तरह में और सामान्य 22 वॉट पर चार्जिंग स्पीड डेक में कट लगा दूंगा ना हो दाई 15 वॉट चार्जिंग स्पीड डेक 15 वॉट की अन्य वाड़ गोड़क में हिमिंग तमाई मे स्मार्टफोन के चार्ज वे इधन गोड़कलावट पै तुनक टासन कालिया फाइव थौस वगे लकू कैपासीटी कहीं बैटरी का चार्ज वे पै तुनक वगे कालिया मेकड़ गतवेनवा इधं फणसद वगे प्रईस रेंज गत हम अभी एत फास्ट चारजिंग एत फास्ट चारजिंग नती लघु अड़पा अभी सामान्य 30 वोट पर फास्ट चारजिंग मे स्मार्टफोन के लैबा होता है इधं चारजिंग स्पीड गो एक प्रईस रेंज के हटिए गोड़क पहाल मटमें मे स्मार्टफोन के बलागन पुल अंक तीन इधं बैटरी लाइफ अति गोड़क बैटरी लाइफ अभी मे स्मार्टफोन के बलागन पुलवा मेके 90 हर्ट्ज डिस्प्ले गत्ता सामान्य दवसा दवास एक हमारे कालिया पाविचर पुलवा सामान्य यूस कनेक्ट गोड़क हेवी यूस कनेक्टर दवास अक्वा कालिया मेक पाविचर पुलवा अंक तीन इधं अभी मेन मे देवल तमें मे स्मार्टफोन खता करें अभी मे स्मार्टफोन फाइनल कंक्लूजन एतम मे स्मार्टफोन मे मिलट वाटा एत्र मे स्मार्टफोन अडम मिल दिखाने पुलवा तीन रुपये पना दिदाक प्रईस रेंज इध मे प्रईस वाट हटमे डिस्प्ले का खमेनवा इवे हों बैटरी लाइफ खमेनवा इवे हों कैमरा सैटअप क्लबादी लीनवा अब मैं कलिंग संधान कर मेके लिमिटेशन टीका बलागन पुलवा मे प्रईस रेंज गोड़क अड्डमेंट मे चारजिंग स्पीड चिपसैट वगे मैं वीडियो फीचर्स बलागन पुलवांक तीन इधि बेतनी चिपसैट अभी विशेष कथाकोने चिपसैट तीयन रुपये विसी पंदाट वाड अडू स्मार्टफोन मैं कलिंग वगे विसी पंदाट वाड अडू गियावृद्धि स्मार्टफोन दिखने चिपसैटा हीलियो जी एट चिपसैट इध मे चिपसैट मे प्रईस रेंज की तीन अने स्मार्टफोन तीन चिपसैट कंपेगर बेह एम ए स्मार्टफोन बेंच मार्क अर्थात गुडक मूड मटम की मे स्मार्टफोन चिपसैट बलागन पुलवांक दिए इधं मे विधे चिपसैट मे फोन इंक्लूड करपे मेके वीडियो पर्फॉमस मेके कैमरा पर्फॉमस इवागे मेके गेमिंग पर्फॉमस मे हेमदेम पल्ले मटम बैठना ऐके मेके दिए अनेवा हों मटम के तिबुना एवागे उपरी में प्रयोजन करना पुलवा मकने मेके मे तीन चिपसैट निशा एत्र बोटल नैक् बोटल नैक्तम मे फोन नैक् पत्तला इधं ए निशा मेके दिन अने फीचर्स को होना मे चिपसैट निशा एवागे वेडक नतीवेनवाई मट अवसान वशं की सिद्धवे इधं मे प्रईस रेंज विन स्मार्टफोन हों गेम एक्सपीरियंस मीट वाड़ा हों गेम एक्सपीरियंस पड़वा इवे मीट वाड़ा हों कैमरा पर्फॉमस पड़वा इवे मीट वाड़ा हों वीडियो फीचर्स तीनवा इधं ए बेलू हम एम मे चिपसैट निशा मे हेमदेक लिमिटे इधं ए निशा कोच्चर हों पर्फॉमस कोच्चर हों स्पेसिफिकेशन अनेत्ती लबादी तीबुना डिस्प्ले वगैरह कोच्चर हों चिपसैट निशा मे स्मार्टफोन मट रिकमेंड कर बरी तत्ते पत्ला तीन इधं ओया मुखद हीता मे स्मार्टफोन अत्र मे स्मार्टफोन मे प्रईस वटनवाद ओया गा सुध पल्ला कमेंट सेक्शन ने कमेंट करना इधं मे वगे ऑनेस्ट रिव्यूस बला कमतीना तम तो आप चैनल के सब्सक्राइब करना सब्सक्राइब कर लेकर इवे मे वीडियो एंजॉय करना लाइक दाला बला शेयर करना अम तक इध मे स्मार्टफोन के लबागते रद्दल वोक ओके वाट मे स्मार्टफोन के भी रखने में मे प्रईस रेंज के इवागेम हई एंड फ्लैगशिप दवा स्मार्टफोन वोक ओके मिलेगा पड़वा पल्ले डिस्क्रिप्शन के नंबर दालती पड़वा कोल दीला वेडर दिन इधं तरह मे वगे अलुत वीडियो हम इतक हेमोट में शुभदास।
ස්මාර්ට් විදියට ඉන්න.